තවත් ඡන්ද ප්‍රතිපලයක්. කෑගල දිස්ත්‍රිකයේ සමස්ත ප්‍රතිපලයේ මෙවැනි විට නිකුත් වී තිබෙනවා අනුරුද්ධ ජාතික ජනබල වේගයේ පෙරමුණ ගෙන තිබෙනවා ඡන්ද 312,441ක් ලබා ගනිමින් එය ප්‍රතිශතයක් විදිහට 64.8ක් යනුව උන්ට කෑගල දිස්ත්‍රික්කයේ හිමිවනවා ආසන 7ක් සමික ජනබල වේගයේ ලබා ගෙන තිබෙනවා ඡන්ද 119,691ක් එය ප්‍රතිශතයක් විදිහට දැක්වෙන්නේ 22.75ක් විදිහට යනුව ඉතිරි ආසන 2 උන්ට තමයි හිමිවන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලබා ගෙන තිබෙනවා ඡන්ද 26,309ක් ප්‍රතිශතයක් විදිහට 105.46ක් කිසිදු ආසනයක් ඔවුන්ට හිමිවන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබා ගන්නවා කෑගල සමස්ත ප්‍රතිඵලයට අනුව ඡන්ද 12,373ක් ප්‍රතිශතයක් විදිහට දක්වනවා 102.57ක් විදිහට ඔවුන්ටත් කිසිදු ආසනයක් හිමි කර ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. කෑගල දිස්ත්‍රික්කයෙන් සර්ව ජන බලය පක්ෂයේ ලබා ගන්නවා ඡන්ද 7602ක් ප්‍රතිශතයක් විදිහට දක්වනවා 101.58ක් විදිහට ඔවුන්ටත් කිසිදු ආසනයක් හිමිවන්නේ නැහැ. කෑගල දිස්ත්‍රික්කයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 2 ලබා ගන්නවා කෑගල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලයට අනුව ඡන්ද 3031ක් ප්‍රතිශතයක් විදිහට දක්වනවා 0.63ක් විදිහට ඔවුන්ටත් කිසිදු ආසන සංඛ්‍යාවක් හිමිවන්නේ නැහැ. අනුව කෑගල දිස්ත්‍රික්කයට හිමි ආසන 9න් ආසන 7කම බලය ලබා ගැනීමට එහෙමත් නැත්නම් ආසන 7ක්ම හිමි කර ගැනීමට අනුරුද්ධ ජාතික ජන බල වේගය පක්ෂය සමත්ව තිබෙනවා. සමගි ජන බල වේගයට හිමිවන්නේ මන්ත්‍රි ආසන 2ක් පමණයි. මෙතෙක් ප්‍රකාශයට පත්වුණු ඒ සමස්ත ප්‍රතිඵලවලට අනුව බොහෝ පරතරයක් තබාගෙන තමයි ඔවුන් මන්ත්‍රී ආසන හිමි කරගෙන තිබෙන්නේ. බොහෝ විට 9ක් තිබෙන දිස්ත්‍රික්කවල 7ක් තිබෙන දිස්ත්‍රික්කවල 5ක් ඒ ආකාරයෙන් ගැප් එකක් තියාගෙන තමයි ඔවුන් ඒ ප්‍රතිඵල ලබාගෙන තිබෙන්නේ මන්ත්‍රී ආසන. අපට දැන් පුළුවන්කම ලැබෙනවා මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව මන්ත්‍රී ආසන මොන ආකාරයෙන්ද බෙදී ගිහින් තියෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් ඔබ දැනුවත් කරන්නට ජාතික ජන බල වේගයයි පෙරමුණේ පසුවන්නේ මන්ත්‍රී ආසන 68ක බලය තහවුරු කර ගනිමින් සමගි ජන බල වේගය මේ දක්වා ලබාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 18ක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මන්ත්‍රී ආසන 2ක් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලබාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 2ක් ඉලංකේ තමිල් අරසු කච්චි ලබාගෙන තිබෙන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 2ක් එක්සත් ජාතික පක්ෂය 1 මන්ත්‍රී ආසනයක් ලබාගෙන තිබෙනවා. ජනනායක තමිල් තේසිය කූට්ටණි ලබාගෙන තිබෙනවා 1 මන්ත්‍රී ආසනයක්. ඒත් එක්කම ශ්‍රී ලංකා කම්කරු පක්ෂය ලබාගෙන තිබෙනවා 1 මන්ත්‍රී ආසනයක්. ඒ ආකාරයෙන් තමයි මෙතෙක් දක්වා මේ ප්‍රතිඵල නිකුත් කළ ප්‍රතිඵල වලට අනුව මන්ත්‍රී ආසන බෙදී ගිහින් තියෙන්නේ. තිලිනි මෙහි විශේෂ කාරණාවක් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය තමයි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ